අද දවසේ මේ පින්වත් පිරිස මේ සූදානම් වන්නේ අපේ ජීවිතේට බුදුරජාණන් වහන්සේගේ ධර්මය එකතු කරගෙන ඒ දහම තුලින් සැබෑ සැනසිල්ල ඇති කරගන්න. ඉතින් මේ පින්වත් පිරිස තමන්ගේ ජීවිතේට ශ්‍රද්ධාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතයේ සත්‍යතාවයේ තේරුම් අරගෙන මේ ධර්මයේ ඇහුවොත් අපේ ජීවිතයේ පුණ්‍ය ශක්තිය, ඒ වගේම වටහා ගැනීමේ ශක්තිය, කියන්නේ නුවණ, ඒ වගේම කලබලේ නැතිකම, හදිස්සි නැතිකම ආදී දේවල් අපිට ඇති වුණොත් එහෙම අපිට මේ ධර්මයේ වටහා ගන්න, තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒක නිසා සද්ධාව මූලික කරගෙන අපි මේ ධර්මයේ ඉගෙන ගන්නට ඕනේ. මේ ධර්මයේ අහන්නට ඕනේ. අද දවසේ තමයි මම මේ ඔස්ට්‍රේලියාවේ කරන අවසාන ධර්ම දේශනාව. ඉතින් මේ පින්වත් පිරිසට මම මදුපිණ්ඩික සූත්‍රය ඇසුරු කරගෙන කාරණා ටිකක් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදි ඇත්තටම අපට ගොඩාක් කාරණා මේ තුලින් තේරුම් ගන්න තියෙනවා. මොකද මදුපිණ්ඩික සූත්‍රයේ තුල ඒ ආයතන ඔස්සේ ලෝකේ සකස් වෙන හැටිත්, ලෝකේ සකස් නොවන හැටිත් බුදුරන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. අනිත් එක මේ ධර්ම කාරණා ඉගෙන ගන්නකොට අපි හැම වෙලෙම බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කිව්ව දේ හරියටම. දැන් අපට මෙහෙම එකක් තියෙනවා. අපි ධර්මය අහනකොට සමහර ලාවට අපට තේරෙන කොටසක් තියෙනවා. හැබැයි අපට තේරෙන කොටසේ සමහර ලාවට තේරෙන්නේ අපේ රාමුවේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කිව්ව දේ හොඳට අධ්‍යයනය කළොත් අපට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කිව්ව දේ හොඳට අධ්‍යයනය කරලා. එතකොට අපට තේරුම් ගන්න යමකුයි ඇති වෙන්නේ. අන්න ඒකයි මේ ධර්මයේ තියෙන වැදගත්කම. අපට තේරෙන්නේ පින්වතුනි අපේ රාමුවත් එක්ක. ඒ තමයි සද්ධා, ෘචි, අනුසම, ආකාර, පරිිතක්ක, දිඨිනිච්ඡානක්කන්ති එක්ක තමයි අපට ඉස්සල්ලාම යමක් අහුවාම තේරෙන්නේ. එතකොට ඒ තේරුම් ගන්නදී සැබෑම අවබෝධය නෙමෙයි. ඒක ඉක්මවන්නට ඕනේ අවබෝධයක් කියන්නේ. ප්‍රත්‍යක්ෂයක් කියන්නේ. එතකොට මේ බුදුරන් වහන්සේ කියපු දේ ප්‍රත්‍යක්ෂයක් වෙනවා නම් අපට සද්ධා, ෘචි, අනුසව, ආකාර, පරිිතක්ක, දිඨිනිච්ඡානක් ඇති ඉක්මවන්න ඕනේ. එතකොට සද්ධාවෙන්, ෘචියෙන්, අනුසවෙන්, ආකාර, පරිිතක්කෙන්, දිඨිනිච්ඡානක් ඇති ඉක්මවන්න අපි ඉස්සල්ලාම සද්ධාවෙන් අහලා අපි ඒකට යමු වෙන්නට ඕනේ. ඊළඟට තමන්ගේ රාමුවෙක් අපි තේරුම් ගන්නත් ඕනේ. හැබැයි බුදුරණවහන්සේ කියපු විදිහට අපි ඉගෙන ගන්නත් ඕනේ. ඒකයි වැදගත්ම ක්‍රමය. සුතා, දතං, වදසා, පරිචිතා, මනසානුපෙක්ඛිතා, දික්ඛාසුප්පටි විද්ධා. එතකොට බුදුරණවහන්සේ කියපු දේ හරියට ඉගෙන ගන්නකොට අපට සියල්ල තේරෙන්නේ අන්න මනසින් හිතන්න යමක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න දෘෂ්ටි ඔස්සේ නිරවුල් කර ගැනීම පිණිස විමසිය යුතු දෙයක් අපට හම්බ වෙනවා. මෙන්න මේ දේ අපි විමසන්නට ඕන. ඉතින් එහෙනම් අපට මේ දේශනාවක් අහනකොට හොඳට මතක තියාගන්න පින්වතුනි, මේ දේශනාව තුළ අපට සියල්ල තේරෙනවා නම් ඒ තේරුනේ අපේ රාමුවට අදාළ ටික. බුදුරණවහන්සේ කියපු සියල්ලක්ම අහපු පමණට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ අපට අපේ රාමුව ටික විතරයි. එහෙනම් දේශනාවක් අහගෙන යනකොට අපට තියෙන්නට ඕනේ කාරණාවක් ඒ දේශනාව තුළ අපට අහලා දරාගෙන නුවණින් විමසන්න තිබිය යුතු දෙයක්. එතකොට අපට දුෂ්ටස නිරවුල් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අන්න එතකොට තමයි අපේ ප්‍රඥාව වැඩිලා මේ ධර්මයේ දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. නැත්නම් අපට බුදුරණවහන්සේ කියපු දේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අපිට මේ කියපු කාරණා එකපාරට ඇහුනහම තේරෙනවා නම් බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්න අවශ්‍ය නැහැ. ඉච්ඡර සරලව මේක තේරෙනවා නම් මේක මේ ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණ තමයි බුදුරණවහන්සේ බෝධිසත්ව කාලේ අරක ශාස්ත්‍රූවරයා, සුනෙත් ශාස්ත්‍රූවරයා වෙලා ඉන්න කාලේ අනිත්‍ය ගැන බණ කියලා තියෙනවා. ඒ කාලෙත් ප්‍රකාශ කරලා තියෙනවා මේ ශාස්ත්‍රූවරයා, ඒ කියන්නේ බෝධිසත්ව කාලේදී මේ ජීවිතයේ තියෙන හරිම අල්ප ස්වභාවයක්. මේ අවුරුදු 80000ක් ගැන කියන්නේ. දැන් අපි මේ අවුරුදු 120න් උඩරිම මේ අපි මේ අනිත්‍ය දකින්න හොදන්නේ 120කටනේ. අවුරුදු 80000ක් ආවිෂ තියෙන කාලේ මේ ජීවිතය අනිත්‍යයි කියනවා. මේ ජීවිතය ආවිෂ කෙටියි කියනවා. මේ කොයි කාලයකටද කියන්නේ? අවුරුදු 80000කට. එතකොට ඒ කාලෙත් අනිත්‍යයක් කතා කර. හැබැයි බුදුරණවහන්සේ කතා කරේ නෑ බෝධිසත්වය. ඒ බෝධිසත්වය වටහාගත්ත දේ එකක්. බුදුරණවහන්සේ වෙන්න පුළේ තව එක. බුදුරණවහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලයි මේක පෙන්වන්නේ. දැන් බෝධිසත්වය අනිත්‍ය දුක්ඛ අනාත්මක නිදර්ශනය අවබෝධ කරගත්තා නම් එයා සෝතාපන්නද නැද්ද? සෝතාපන්නයි.
එතකොට බෝධිසත්වයෝ අනිත්‍ය දැකපු ක්‍රමයක් විග්‍රහ කරනවා. ඒ ලෝකයේ තියෙන බෝධිසත්වයන්ගේ රාමුව තුලින් තීරුම් ගත්ත ටික. සද්ධා රුචි අනුස්සව ආකාර පරිදක දිටි නිඥාන කන්ති එක්ක බෝධිසත්වයන්ට මේ ලෝකයේ තියෙන රාමුවයි. දැන් අපි අනිත්‍ය කියලා දැන් ওই ටිකටනේ. ඒ නිසා තමයි අපි අද මේ පටලව ගන්නෙ. අපි හිතන ওই ටික තමයි අනිත්‍ය කියන්නේ කියලා. හැබැයි ඒ කාරණාව බුදුරයන් වහන්සේ බුදු වෙන්න කලින් බෝධිසත්ව කාලෙදි කියලා මිනිස්සු බ්‍රහ්ම ලෝකවලට යවුවා. බ්‍රහ්ම ලෝකවලට ප්‍රතිපදාව වුරු කෙරෙව්වා. මේ ජීවිතය අල්ප ස්වභාවය පෙන්වා දීලා. ඒ සියල්ලක්ම සද්ධාහෘති අනුස්සව ආකාර පරිදාක දිඨිනිඥාන කන්ති වලින් යුක්තයි. අන්න බෝධිසත්වයෝ නෙමෙයි අපි සරණ ගියේ. අදාමට වැරදිලා තියෙනවා. අපි බුදුරයන් වහන්සේ නෙමෙයි බෝධිසත්ව සරණ යන්න යනවා. අර බෝධිසත්වයන්ගේ ධර්මයි. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා සබ්බේ සංඛාර අනිච්චාත යදා පඤ්ඤාය පස්සති කියලා. අන්න අවබෝධ කළ යුතු ධර්මයේ පෙන්වා දෙනවා ප්‍රඥාවෙන් දකින්න විය. සද්ධා රුචි අනුසව ආකාර පරිිතක දිටි නිඥානක් හන්ති ඉක්මවලා දකින්න න්‍යායක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. යමෙක් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැක්නවා සෝතාපන්නයි කියලා පෙන්වා දෙනවා. එතකොට එහෙම බැලුවොත් එහෙනම් බෝධිසත්වයොත් අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවය කලින් දැකලා එයා සෝතාපන්නයි නෝ. නමුත් එතන තිබ්බේ බුදුරන් වහන්සේ පෙන්නපු දෙය නෙමෙයි. අපට හැම වෙලෙම අනිත්‍යයි කියන මතක් කියන්නේ අපේ රාමුවේ. අපට හැම වෙලෙම දුකයි කියන මතක් කියන්නේ අපේ රාමුවේ. පුජ්ජලෙක් මනින එක. එතකොට ඒකත් එක්කයි අපි මේක තේරුම් ගන්න යන්නේ. නමුත් මේ වචනකින් දිය නොහැකි. වචනකින් දීමට හැකි උපරිම தත්ත්වය දුන්න දෙය තමයි බුදුරන් වහන්සේ දුන්නේ. එතනින් එහා වචනකින් දෙන්න බෑ. එතනින් එහා වචනකින් දෙනවා නම් දෙන්නේ සද්ධාරුචි අනුසව ආකාර පරිදාක දිඨිනිච්ඡාණක් කන්ති වලට අදාළ දෙයක්. අවබෝධය කියන්නේ එකක් මොන දෙයක්. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එහෙම වුණොත් අපිට මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. නැත්නම් අපි හැම වෙලෙම Tamanට වැටෙන ටිකක් Taman ගිරාමෙන් තේරුම් අරගෙන අපි හිතන අපේ ධර්මයේ තේරුණාය කියලා. ඒ විදිහට හිතන ක්‍රම නිසා තමයි තමන් තේරුම් ගත්තේ රාමුව වැරදි කියලා වැරදි අර්ථකථනයක් කෙනෙක් පෙන්ලා දුන්නොත් එහම අපේ රාමුවට ගැළපෙන වෙන විදිහකට අපර කත හරිනවා. ඇයි කල්නොත් අපි අපේ රාමුවෙන් තේරුම් ගත්තා. ඒ තේරුම් ගත්ත ක්‍රමේ වැරදි කියලා අපේ රාමුවට ගැළපෙන ඉතින් තව අර්ථකථනයක් දෙනවා මේක වැරද්දක් පෙන්නලා. එතකොට අපි ඇයි කල්ලා ගන්නවා. ඒ විදිහට අපි යන්නේ මොකද ප්‍රඥාවෙන් දැකිය යුතු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක බුදුරයන් වහන්සේ ප්‍රඥාවෙන් දැකිය යුතු පෙන්වා දෙන මේ කාරණාව. අපි ප්‍රඥාවෙන් දකින වැඩ පිළිවෙලට යන්නේ නැතුව අපේ කෝණෙන් අපි මේක මනින්න යන නිසා. ඒ නිසා බුදුරණවහන්සේගේ ධර්මය අහනකොට අපේ කෝණේ පොඩ්ඩක් අතහැරලා ඉස්සලාම් බුදුරණවහන්සේ කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්නට ඕනේ. එහෙම ඉගෙන ගත්තොත් විතරයි අපට මේ ධර්මයේ දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා තමයි මම විතරක් මතක් කරේ අපට මූලික ශ්‍රද්ධාව, ඒ වගේම නුවණ, ඒ වගේම ඉවසීම, කලබල නැතිකම කියන මෙන්න මේ කාරණා ටික තියෙන්න ඕනේ. දැන් මදුබින්දික සූත්‍රයේදී බුදුරණන් වහන්සේ මේක නිදාණි උනේ මේ දණ්ඩපාණ කියන ශාක්‍ය බුදුරණන් වහන්සේ ඇවිදලා අහනවා ඔබගේ ඔබ ධර්ම දෘෂ්ටිය මොකද්ද කියලා. ඒ වෙලාවේ බුදුරණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ යම් කිසි විදියකට මේ කාමයන් මේ වගේ දෘෂ්ටි විග්‍රහ මේ වගේ ප්‍රශ්න දේවල් ඇති වෙනවාද මේ ඔක්කොම හා එකතු නොවෙන දෙයක් තමයි මේ භවයි භව තණ්හාව සහ අනුසය සියල්ල දුරු වෙන දෙයක් තමයි මම ප්‍රකාශ කරන්නේ කියලා පැහැදිලි කරනවා. ඉතින් බුදුරණවහන්සේ මේක ඇදලා භික්ෂුන් වහන්සේලාට කිව්වට පස්සේ භික්ෂුන් වහන්සේලා අහනවා මොකද්ද ඒ විදියට දරන එහෙම දුරවන්නේ කොහොමද කියලා. ඒ අවස්ථාවේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා භික්ෂුවන්ට යම් කිසි කාරණාවක් හේතු කරගෙන ප්‍රපංච සංඥා සංකාව හට ගන්නවද අන්න ඒක සතුටින් නොපිළිගැනීම. ඒ වගේම සතුටින් නොපිළිගැනීම ඒක සතුටින් විවහාර නොකිරීමක්. ඒ කියන්නේ ඒකන දැන් අපි ගොඩක් කරන කතා කරනවා කියන වචනේ යන්න යනවා. කතා කරනවා නෙමේ සතුටින් පිළිගන්නේ නැහැ. ඒක ඔස්සේ යන්නේ නැහැ කියන එක. ඊළඟට ඒක තුළ බැස ගන්නෙ නැහැ. මෙන්න මෙතකින්ම රාගානුසය දුරු වෙනවා, පටිඝානුසය, විත්‍යානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, බවරාගානුසය, අවිජ්ජානුසය කියන මේ සියල්ලක්ම දුරු වෙලා මේ සියලු දුක අකුසල ධර්මයන් සියල්ලක්ම ඉක්මවනවා කියලා බුදුරණවහන්සේ පවසලා විහාරයට වඩිනවා. ඔන්න බලන්න විහාරට වැඩියට පස්සේ භික්ෂූන්ට දැන් මේක ප්‍රශ්නයක්. මේක තේරෙන්නේ නැහැ. බුදුරණවහන්සේ දේශනා කළා තියෙනවා මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ තමයි කෙටියෙන් කියපු ධර්ම කාරණා විස්තර ඉබහක් කරලා දෙන්න අග්‍රව කෙනා. මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ ළඟට මේ භික්ෂුන් වහන්සේලා යනවා.
දැන් ගිහිල්ලා වික්ෂුන් වහන්සේලා කියනවා අනේ කච්චායනෙන් වහන්සේ බුදුරන් වහන්සේ හිම ධර්ම කාරණාවක් කියලා කිව්ව අපට මේක තේරෙන්නේ නැහැ. ඉතින් මේකේ අර්ථය දේශනා කරන්න කියලා කිව්වා. ඔන්න ශ්‍රාවකයාගේ ලක්ෂණය. දැන් මේ කවුද බුදුරන් වහන්සේගේ ධර්මයේ අර්ථ වශයෙන් බෙදලා විග්‍රහ කළ දෙන්න පුළුවන් අග්‍ර කෙනා බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයා. හරි හරි මම කියන්න මම තමයි මේ ධර්මයේ දේශනා කරන්න අග්‍ර බුදුරන් වහන්සේ කියලා තියෙනවා ඒක ඇත්ත. එන්න මම කියලා දෙන්නම් කියලා කිව්වේ නැහැ. දැන් අපිට එහෙම අද වුණොත් එහෙම අපි ඒ පැනලා ගිහිල්ලා කියනවා හරි හරි මම තමයි දක්ෂ ඒක ඇත්ත මට සමාජයේ පිළිගැනීමක් තියෙනවා මම හොඳට ඉගෙන ගන්නත් තියෙන්නේ බුදුරන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා කියලා අපි පැනලා යනවා. අන්න ශ්‍රාවක නොවන කෙනාගේ ලක්ෂණය. ශ්‍රාවකයාගේ ලක්ෂණය එහෙම නෙමෙයි. මොකද්ද කියන්නේ? අනේ ඔයාලා මොකද මේ අරටුව තියාගෙන මේ කොළාත හොයාගෙන ආවේ? මහා අරටුව තියාගෙන මොකටද මේ කොළාත හොයාගෙන ආවේ? දැන් මේ කවුද කියන්නේ? බුදුරන් වහන්සේගේ ධර්මයේ විස්තර විභාග කරලා දෙන අග්‍රම කෙනා. ඊළඟට පෙරත්ත කරනවා කියන්න කියන්න ඔබ හොඳයි කියලා බුදුරන් වහන්සේ කියලා තියෙනවා. දැන් මේ බුදුරන් වහන්සේ කියපු එකක් කියන්නේ. බුදුරන් වහන්සේ පනවලා තියෙනවා මෙයා තමයි අග්‍ර කියලා. පෙරත්ත කරන නිසාම කියනවා එහෙනම් හොඳින් අහන්න මං කියන්න. හැබැයි මේක ඒ විදිහටම බුදුරන් වහන්සේ කියලා කියන්න ඕනේ. කියලා බුදුරන් වහන්සේ කියන්නේ දරාගන්න. කියන්න යන්නේ නැහැ බුදුරන් වහන්සේ ඕක තමයි කියන්නේ මම කියන එකමයි කියන්නේ. ආය වෙන දෙයක් කියන්නේ නැහැ. මට මෙහෙමයි කියලා. එහෙම කියන්නේ අන ශ්‍රාවකයාගේ ලක්ෂණය. ශ්‍රාවකයා හැම වෙලෙම මෙමු කරන්නේ බුදුරන් වහන්සේට. අනිත් ශ්‍රාවකත්වයේ නොවිච්ච කෙනා හැම වෙලෙම තමන් ඉස්මතු කරගන්නවා. තමන්ගේ විවත්කම තමන්ගේ මාන්නයමයි ඉස්මතු කරගන්නේ. එතනම තියෙන ධර්මයේ අල්ලපු නැති ගතිය.